ප්‍රබුද්ධමැට්ස්.com වෙබ් අඩවියේ ලියාපදිංචි වෙමින් අපගේ ගණිතේ පන්ති මාලාව සමග සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්නයි මම දැන් සූදානම් වෙන්නේ. මුලින්ම ඔයා වෙබ්සයිට් එක ලියාපදිංචෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මම මේ ආකාරයට Google වෙබ් බ්‍රවුසර් එක තෝරගන්නවා. ඉතින් ඔන්න දැන් මම Google වෙබ් බ්‍රවුසර් එකේ අපේ වෙබ්සයිට් එකේ නම මේ විදිහට ටයිප් කරනවා. ඉතින් ඒ ටයිප් කරනකොට ඔයාලට පෙන්වෙනවා ප්‍රබුද්ධමැට්ස්.com මේ ආකාරයට වෙබ්සයිට් එක එනවා. ඉතින් ඔයාලට මෙතනින් මුලින්ම login to prabuddhamats.com කියන කොටස හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක ඔබ නවක දරුවෙක් නිසා ඔබට වඩාත්ම පහසුයි welcome to prabuddhamats.com කියන බටන් එක ක්ලික් කරන එක. ඉතින් එතනට ගියාම ඔයාලට පෙන්වෙනවා අපේ වෙබ්සයිට් එක. ඒ වගේම උඩින්ම දීලා තියෙන විස්තරයක් ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් දුරකථන අංකය හා මුරපදය පහත යොමු කරන්න කියලා. ඔයා තාම ලියාපදිංචිලා නැති නිසා නවක දරුවෙක් නම් ලියාපදිංචි වෙන්න කියන මෙන්න මේ කියන රතු පාට බටන් එක ක්ලික් කරනවා. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අපේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න. දැන් මේ ෆෝන් නම්බර් එක විතර අපි තෝරගන්නේ ඔයාගේ අතේ මේ වෙලාවේ තියෙන ෆෝන් එකක් වෙන්න ඕනේ. කියන්නේ මේකෙන් අපෙන් OTP message එකක් වාට එනවා. ඒ message එක වාට ගෙන්න ගන්න පුළුවන් මට්ටමේ ෆෝන් එකක් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි අපේ ෆෝන් නම්බර් එකක් මේකට ටයිප් කරලා ඉවරලා කැමති මුරපදයක්. ඒ කියන්නේ මේ මුරපදයේ ගොඩාක් සංකීර්ණ වෙන්න අවශ්‍යත් නැහැ. මම පොඩි මුරපදයක් මේකට මම තෝරගන්නවා. ඊට පස්සේ create account කියන බටන් එක මම ක්ලික් කරනවා. ඒ වගේම ඊට පස්සේ your name. දැන් මමට කැමති නමක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට සම්පත් කියන නම පාවිච්චි කරනවා. school name එකට මම decima කියන නම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි grade එකට මම grade 11 කියන එක මම තෝරගන්නවා. ඉතින් ඒ වගේම මේ වැඩ ටික වෙනකොට දැන් ඔන්න ඔබට රතු පාට බටන් එකක පෙන්නනවා. ඔබ යොමු කළ දුරකථන අංකයට දැන් එන්න ඕනේ OTP code එකක්. ඉතින් ඒ OTP code එක මෙන්න මේ දේ මම verification code එක විදිහට මම පාවිච්චි කරනවා. මොකද දැන් මගේ phone එකට මේ වෙනකොටත් ඒ code එක ලැබිලා තියෙන නිසා. දැන් මම මේ ගිණුමක් විවෘත කරන්න කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔබට පේනවා අපි account එක සාර්ථකව නිර්වාණය කරගත්තයි කියන පණිවිඩය ලැබෙනවා. ඒ ටික සම්පූර්ණ වෙනවත් එක්කම ඔයාගේ phone එකට නැවතත් message එකක් එනවා. ඔයා හරියටම රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගත්තා කියලා වගේම ඔයාට ඔයා පාවිච්චි කරපු ෆෝන් නම්බර් එක සහ ඔයාගේ පාස්වර්ඩ් එක නැවත මෙසේජ් එකක් විදිහට ලැබෙනවා. ඉතින් මම දැන් මෙතනට ගිහිල්ලා මම දැන් මගේ ග්‍රේඩ් සීපැක් තෝරගන්න පුළුවන් මේ විදිහට හයි ශ්‍රේණි සිට 11 ශ්‍රේණි දක්වා. මම දැන් 11 අවසරේ පන්ති පෙන්වන්න කියන බටන් එක ක්ලික් කරනවා. දැන් මේ විදිහට පන්ති තෝරගන්නකොට මේ අපි 11 ශ්‍රේණියට අදාළ විස්තර ටික මේ විදිහට හැම ග්‍රේඩ් එකකම විස්තර මෙතන තියෙනවා. දැන් මම මෙතන තියෙනවා මේ අංගාරවෝද සිද්ධාන්ත සහ බදාදා ප්‍රශ්න පත්‍ර පන්ති කියන ක්ලික් කරනවා. ඔයාලට හොඳට පේනවා ඒක ක්ලික් කරාම මේ බටන් එක රතු පාටවල ඉඳලා පාට වෙනස් වෙනවා මේ විදිහට. දැන් ඒකේ පහළට යනකොට අපිට පේනවා මේ වෙනකොට අපි දාලා තියෙන කෝසස් ටික මේ මාසේ පන්තිය තියෙනවා. ඒ වගේම අප්‍රේල් මාසේ පන්තිය තියෙනවා. මම මේ විදිහට පන්ති එල්ලුම් කරන්න කියන බටන් එක ක්ලික් කරනවා. ඒක ක්ලික් කළා දැන් මම පහළට ගිහින් බලපුවා මෙන්න පැහැදිලිව කියනවා බැංකු ගිණුමට මුදල් බැරකලේ නම් මෙන්න මේ විදිහට අපිට රිසිට් එක වන්න කියලා. එතකොට දැන් අපි මේක කරන්න ඕනේ පේමන්ට් එක කරලා ඉවර වෙලා මෙන්න මෙතනට අපි amount එක ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි amount එක ඇතුළත් කරනවා. amount එක ඇතුළත් කරාට පස්සේ දැන් ඊළඟට පැහැදිලිව කියනවා නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමට තමන්ගේ ලිපිනය ඇතුළත් කරන්න කියලා. මොකද මේ ලිපිනය ඇතුළත් කිරීම කියන එක හැම කෝස් එකටම නැහැ. අපේ තියරි සහ ප්‍රශ්න පත්‍ර කියන දෙකටම වෙන දරුවන්ගේ තමයි අපි ටියුට්ස් deliver කරන්නේ. ඉතින් මම මේකට මේ විදිහට ඔබට පුළුවන් මේ අපිට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් මේක අපිට ටයිප් කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොයි ආකාරයකට හෝ ටයිප් කළේවල අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් නම්බර් එකත් මේකට ඔයා අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. මොකද අපිට වාට ටියුට් එක හරියට ඩිලිවර් කරන්න නම් ඔයාගේ ෆෝන් නම්බර් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඇඩ්‍රස් එක ටයිප් කරනකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ නමත් අනිවාර්යයෙන් මෙතනට පැහැදිලිව ඇතුළත් කරන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට හරියටම ටියුට් එක ඩිලිවර් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා දැන් මෙන්න මෙතනින් choose file කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට අහනවා ඔයාගේ කැමරා එක ඕපන් කරන්නද එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ ලයිබ්‍රරි එක ඕපන් කරන්නද කියලා. කැමති විදිහකට මම මේ විදිහට මගේ ෆොටෝ ලයිබ්‍රරි එකට ගියාට පස්සේ මම මීට කලින් පේමන්ට් කරපු රිසිට් එකේ ෆොටෝ එකක් අරගෙන තිබුණා. ඒක මේ විදිහට මම චූස් කරලා මෙන්න මේ විදිහට මම ඒක ඔයා අපේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න සූදානම් වෙනවා. දැන් අපිට පෙන්නනවා ඒ චූස් ෆයිල් අපි සාර්ථකව කරලා තියෙනවා නම් අර ෆයිල් එකේ නම JPG කියලා ළඟට මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් මම අප්ලෝඩ් රිසිට් නවු කියන එක තියලා තියෙනවා. මේ විදිහට මෙන්න මේක අප්ලෝඩ් කරන්න කියලා ඕකේ කරලා කියනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට බැංකු රිසිට් පත සාර්ථකව අප්ලෝඩ් කර ඇත. මගේ පැත්තෙන්ද ඒ කියන්නේ ඔය ළමෙක් විදිහට ළමෙක්ගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ඔක්කොම ටික කරලා ඉවරයි. දැන් අපේ ඇඩ්මින් පැනල් එකට දාලා වැඩ ටික තියෙන්නේ. දැන් ඇඩ්මින් පැනල් එක ඔයාගේ රිසිට් එක චෙක් කරනවා. චෙක් කරලා ඉවරලා අපි මේකට ඇක්සස් දුන්නාට පස්සේ ඔයාට පුළුවන් වෙබ්සයිට් එක නැවත උනා රිෆ්‍රෙෂ් කරලා බලන්න. මේ විදිහට රිෆ්‍රෙෂ් කරලා බැලුවයින් පස්සේ ඔයාට පෙන්නනවා දැන් අපි ඔයාව වෙබ්සයිට් එකට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පේමන්ට් එක ඕකේ. ඔයාට දැන් පන්තිර අපිත් එක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔයාට මෙන්න මෙතන බටන්ස් දෙකක් පෙන්නනවා. සජීවී සූම් පන්තිර සම්බන්ධ වන්න. මෙන්න මේ බටන් එක පෙන්නන්නේ ඔයාට ක්ලාස් එකක් තියෙන වෙලාවට විතරයි. ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරාට පස්සේ
ඔයාට පුළුවන් අපේ සූම් පන්තියට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පන්ති තියෙන්නේ රාත්‍රි 7ට නම් ඔයාට පුළුවන් 6:55ට වගේ වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ උඩ තියෙන සජීවී සූම් පන්තියට සම්බන්ධ වෙන්න කියන බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම මෙන්න මේ යට තියෙන පන්තියට පිවිසෙන්න කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපේ පන්ති මාලාවට දාල රෙකෝඩින්ස් ඒ වගේම ටියුට්ස් ඔක්කොම ටික තියෙනවා. දැන් බලන්න මේ වීඩියෝ පන්ති කියන එක අපි කැටගරිස් දෙකකට වාට දීලා තියෙනවා. එකක් තමයි තියරි පන්ති. එතනට ගියහම තියරි ක්ලාසස් වලට දාල රෙකෝඩින් එක මේ විදිහට බලන්න පුළුවන්. අපිට තාමත් පහසුවෙන් පේනවා අපේ රෙකෝඩින් ටික. ඒ වගේම අපිට පුළුවන් পেපර් ක්ලාස් එකේ රෙකෝඩින් ටික බලන්න. ඒ වගේම PDF නිබන්ධනත් අපි තියරි සහ পেපර්ස් විදිහට ආකාර දෙකකට වර්ගීකරණය කරලා මේ විදිහට තාමත්ම පැහැදිලිව ඔයාලට පේන්න අපි මේක සඳහන් කරලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එකත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගන්න. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි මේ වීඩියෝ එකෙන් පස්සේ අපේ දාන මෙසේජ් නම්බර් එකට ඕනම වෙලාවක මෙසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න දීලා ඉවර වෙලා ඒ ඔයාලට එන ටෙක්නිකල් ඉෂුස් ටික අපිට පුළුවන් निराකරණය කරලා දෙන්න.